මට පරක් වෙනවා සෙනෙත්. මං යන්න. තව පොඩ්ඩක් ඉන්න ආල. කියන්න සෙනෙත්. ආලයා. ආලේ මං ඔයාට ආදරේ යාල. ඔයා මොනාද මේ කියවන්නේ? ඇයාල්ල මමකුත් වැරද්දක් කිව නෑන. මංකිව මමට ආදරේ කිය. ඔ කොහොමත් සැනි තෙම කියන්නේ. අපි හොඳම යාලු පට අමතකුණාද? මට කිසි දෙයක් අමදගන යාල්ල. මට කිසි දෙයක් අමදගන. මං අදරත් ජීවත්තෙන්නේ අතීත. අපි කතා කරපු වචන දහස් ගාණක් මට අදටත් මතකයි. ගැහැණු ළමෙක්ටයි පිරිමි ළමෙක්ටයි යාළුව විදියට ඉස්සරහට යන පුළුවන් දුර කොච්චරක් තිබිලා මට පෙන්වුවා සෙනෙත්. තව දුරටත් මඩවත් එක්ක කතාවක් නැහැ. ඒ කිව්වේ? අපි හුඟක් හොඳ යාළුව වෙලා හිටිය සෙනෙත්. යාළුවෙක්ට වඩා හැයින් මට කවදාවත් ඔයාගෙන හිතන්න බෑ. ඔයා මට යාළුවෙක් විතරයි. මට ඔයාව ඕන අල්ල. ඒක කවදාවත්ම වෙන්නේ නැහැ සෙනි. අදින් පස්සේ අපි දෙන්න යාළුකමත් ඉවරයි. මං ඔයාගෙන හිතන් හිටපු විදිහ නෙවෙයි මේ. මට මං ගැනම ලැජ්ජයි. අනේ යන්න එපා අල්ල. ටිකක් ඉන්න. මං සදහටම යනවා සෙනි. ආයේ යාළුවෙක් විදිහට අමගේ ලෝකෙ නැහැ. මතක තියාගන්න. ජීවිතේ ශක්තිමත් විශ්වරහට යන්න. ඔයා දිනන දවසක ලෝකෙ කොහේ හිටියත් මම ඔයාට සුබපතයි. මට මෙහෙම කරන්න එපා දෙයියනේ. ආලයා. Dishwash Bisha Bija Nasai Star Dishwash Magic Tapika Siddhalepa Siddhalepa Samagedarakama City Utuveda Mahatmaya Vasara 90 ka Vishwasaya Ya Tumba Sovan Sinanu Pinya Nanda Kisna කදානේ විලා තියෙන්නේ මොකද කියලා මගෙන් දහන්නේ දැන් මට මේකේතර සින්දුවක්වත් අහන්න බැයි දානේ තහනම් කලාපයක් කියලාද ආ තම සිතුට මේ හින්ට් එකක් මට පාස් කරන්නේ හින්ට් එකක් නෙමෙයි අනේ මම වෙච්ච දේ කිව්වේ දැන් ඔයා ඇයි මගේ හෙඩ්ෆෝන් එක ගැලුවේ තම සිර කෙල්ලම් වෙන්නේ කියන්නේ මොන කෙල්ලද අර යුනිවර්සිටි එකේ වට්ටි අම්මා වාටන සහලෝල විකාරනේ. ආ. එයාට දැන් වට්ටි අම්මා කිව්ව නිසා මට විකාර. වට්ටි අම්මා කියපු හින්දා නෙමෙයි අනේ විකාර කිව්වේ. එහෙනම් මම් මොකටද අනේ එයාව හම්බෙන්න යන්නේ? එයාව මට හැම වෙලේම කැම්පස් එකේදී හම්බෙනවනේ. අනේ නිකන් බොරණෝ කී ඉන්නවා මල්ලි. ඒ නිසා වෙන්න ඇති. එදා රෙස්ටුරන්ට් එකේදී දෙන්නත් එක්ක හිටියේ. මට ඇත්ත කියනවා. එදා මම හම්බුණා තමයි යක්කේ. හැබැයි ඔය කියපු දවසේ හම්බුන්නේ නැහැ මම. එහෙනම් තමසේ කොහෙද ගියේ? මේක මතක තියාගන්නවා මල්ලි. තමසේගේ පටි රෝල් නැවී තියෙන්නේ මේ ගෙදරට අදටත් මම කට වහගෙන ඉන්න නිසා. මම කට ඇරියොත් එහෙම තමසේ කැම්පස් ගියලා ඉවරයි. අයියෝ දෙයියනේ මොකද්ද සුදුවක්කේ? හරි දැන් ඔයාලට මොකක් දැනගන්න ඕනේ?
තමුසේ වට්ටි අම්මව හම්බ වෙන්න ගියෙත් නැත්තම් තමුසේ කොහෙද ගියේ? මං කියන්න. මං ගියේ නදී ශාම්ගේ. මොන විකාර වැඩක්ද කරේ? ඔහා යව හම්බෙන්න ගියේ? අයියෝ එහෙම කියන්නේ. ඔහා දැන් මේ ගියපු ගමන මට ආරංචි වුණා වගේ. මේ ගෙදර ලොකු අයටයි පොඩි අයටයි ආරංචි වුණොත් මොකද වෙන්නේ කියලා දන්නවද? ආ? මොන මොහොත්? ඔලි පත ගොන් නාම්බේ. තමුසේ මොකට දෙහි ගියේ? නදී ශාම්බිලාගේ ඔයාගේ යාගේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා හිතුණා. ඔයා කොහොමද මගේ ප්‍රශ්න විසඳන්නේ? මම කිව්වා මේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා කියලා. තමුසටයි අර වට්ටි අම්මටයි ඕනේ මාව මේ ගෙදර හිර කරලා ෂේප් වෙන්න. අයියෝ එහෙම දෙයක් නැහැ අක්කේ. එයා මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ. එහෙම එකක් නෙමෙයි නම් කොහොම එකක්ද තියෙන්නේ? ආ? මාව අන්තන්ට ලැස්ති වෙන්න එපා මල්ලි. මේ හැමදේම තමුසේ තමුසගේ වට්ටි අම්මයි දෙන්න එකතු වෙලා කරන්නේ. තමුසේලා දෙන්නගේ ලව් එක බේරගන්න. අනේ අක්කේ ඔයා හැමදේම වැරදියට තේරුම් ගන්න තියන්නේ නැනේ. කිසිම වැරද්දක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. මම මේ ගෙදර ඉන්නකම් තමුසේගේ අර වට්ටි අම්මට මේ ගෙදරට එන්න ඉඩ දෙන්නේ නැහැ මම. අනේ අනේ අක්කේ එහෙම හිතන්න එපා අක්කේ. පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. චාමි මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ අක්කේ. අක්කේ මං දෙයක් අහන්න මට ඒකට උත්තර දෙන්න. එයා කොහෙද ඉන්නේ? එයා ඉන්න තැනක් මං දන්නේ. මෙයා මේ කරන වැඩ වලින් වෙන්නේ මාවයි මේ ගෙදර හිරකාරියක් වෙන එක. හැබැයි එහෙම වුණත් මල්ලි මේ ලොකේ නරකමක් ඇන්නේ තමුන්ට වේවි. මේ ගෙදර මිනිස්සු දැනගනි මං කියන්නේ කවුද කියලා. අනේ අනේ අක්කේ අනේ අක්කේ පොඩ්ඩක් ඉන්නකෝ. අක්කේ මං ආවට මොකද කමල් වලට වෙලා තියෙන්නේ? ඔයා දැන් පැය භාගයක් තිස්සේ එහාට මෙහාට ඇවිදිනවා. මේ චමිලා මේ ආලේ නෝ කවරේ? ඔව්. එයා එනවා කිව්වා. නුවරකට එයිනේ. නැත්නම් කෝල්ලයක් දෙන්න. ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මං ආලේට පණිවිඩය කිව්වා. දැන් ඔයා කොහොමද පණිවිඩය කිව්වේ? මං කිව්වා කමල් මහත්තයට එයා එක කතා කරන්න ඕනේ කියලා. එතකොට එයා මොනවද කිව්වේ? එයා එන්නම් කියලා කිව්වා. එුණාට චමිලා මේක මගේ හිතට මහ වදයක්. තාම කිසි දෙයක් සිද්ධ වුණේ නෑනි කමල්. ඔයා නිස්කාරණේ මගේ කෙල්ලව සැක කරන්න එපා. ඔයා කෙල්ල? ඔව්. හාල කියන්නේ මගේ කෙල්ල තමයි. එයා මට කතා කරන්නේ අම්මේ කියලා. මොනවා වුණත් හාලයත් එක්ක විසඳ ගන්න මට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. හැබැයි කමල් ඔයා මතක තියාගන්න අපේ වින්සු කීයක ප්‍රශ්න විසඳනවා වගේ නෙවෙයි ආල එක ප්‍රශ්න විසඳන එක. ඒ හැබැයි තින් ප්‍රශ්නයක් තියෙනවා නම් විතරයි ඔන්න. දැන් ඔයා කියන්නේ මට මොනා කරන්න කියලා? ඉස්සෙල්ලා ඔයාගේ ඔය කලබලේ ටිකක් අඩු කරන්න. නැත්තම් මගේ කෙල්ල ආපු ගමන් බයේ දුවයි. මේ නිකන් සෑහලුවර ගන්න එපා චමිලා. හානි මට නම් මේකේ කිසිම බරපතලක් තේරෙන්නේ නෑ. ඒයි ගෑනු ළමයි පස්සේ කොල්ලෙක් කෙන එක මැජික් එකක්ද කමල්? ඇයි ඔයාට මතක නැද්ද ඔයා ඒ කාලේ කොච්චර මගේ පස්සෙන් ආවද? දැන් ඒව මොකටද මෙතෙන්ද? ආ ඒව කියනකොට හරි අමාරුයි. මතක නැද්ද මං ගණන් ගන්න නැතුව ඉන්නේ මගේ පස්සෙන් ආවා? ඒ කාලේ වාගේ පුදුම ලොකුකමක් තිබුණේ නේ. ඒකනේ ඉතින් ඔයා මගේ පස්සෙන් ආවේ වැඳ වැටිගෙන. හරි
මට දැන් ඔයා එපා වෙලා මං ආවේ නැත්තම් මොකද කරන්නේ? ආවේ නැත්තම් මං බලන් ඉන්නවා. බලන් ඉන්නවා? ඔව්. මං බලන් ඉඳලා මං ඔයාගේ පස්සෙන් එනවා. අයියෝ මල් ලොකු අපරාධයක් කරගෙන තියෙන්නේ. ඇයි? ඔය විදියක් දන්නවා නම් මට පාඩුවේ ඉන්න තිබ්බා. ඈ එහෙම වුණා නම් ඔයා මගේ පස්සෙන් එනවනේ. බලන්ගේ පස්සෙන්. ලංකාවේ සර ජින්ජ වලින් හදන මංචි ජින්ජ මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු. මට මේ ජොබ් එක නම් වැඩි කාලයක් කරන්න වෙන එකක් නැති වෙයි. ඇයි එහෙම කියන්නේ? පේනවනේ වින්සු කීමේ ශ්‍රවණ හැටි. ඒ ඔයාට පේන හැටි. පේන හැටි නෙවෙයි මම ඇත්ත කියන්නේ. මොන වෙලාවක හරි ගිනි බෝලයක් පාත්තේ මගේ කකුල් දෙක මුලටම. කලබල වෙන්නේ නැතුව ආගේ වැඩ ටික කරගන්න. පුදුමයි අද තාම වට කතා කරේ නැති එක. මට මොකද කතා කරන්නේ? වෙනදට ඉතින් එහෙමනේ. අද නම් ඇජෙන්ඩා එක චේන්ජ් වෙලා වගේ. ඔයා හිතන වගේ දේවල් මිනිස්සු කිමිස් ළඟ නැහැ. අනේ ඇත්තට? ඔයත් හිතන්නේ එහෙමද? අයිය ඒක වැරද්දක් තියනවාද? ඔව් වැරදි තමයි. පොඩ්ඩක් ප්‍රැක්ටිකලිව හිතන්න. එයා හදන්නේ මව මේකෙන් අයින් කරන්න. තේජාන්! හරිනේ මං කිව්වා දැන් ඉතින් දුවල යන්න. අදත් මොකක් හරි ෆයිට් එකක් තියෙයි. තේජාන්! ඔයාට කියලා තියනවානේ ඔයා මේ ඔෆිස් එකට ආපු ගමන් කෙලින්ම මාව හම්බෙන්න එන්න කියලා. ඔයාට ඒක මතකද? මං එච්චර කියලා තියෙද්දිත් ඔයා මොකද එතනට ගිහිල්ලා කරන්නේ? එතන කිව්වේ මිස්? දෙයකක් මමමද ඔයාට කියන්න ඕන? නෑ මිස් නේද මගෙන් ප්‍රශ්න අහන්නේ. තේජාන් ඔයාට මාව ජෝක් එකක්ද? මං එහෙම හිතුවේ නෑ මිස්. මිස් නේ හැම විටම මයෙන් අහන්නේ. තේජාන්. ඕ මිස්. මට හොඳටම තරහ ගිහිලා තියෙන්නේ. ඇයි මිස් ඕ මිස් කාන්නේ? ඇයි ඔයාට බැරි ෂොප් එකට ආපු ගමන් මෙතෙන්ට එන්න? ඇයි මිස් මම මෙතෙන්ට එන්නේ? ඔයාට පහච්චකම් වැඩක් නැහැ. ඔයා මං කියපු විදිහට වැඩ කරන්න. බලමු මිස්. මොකද දැන් බලමු කිව්වේ? නැමිස් ෂොප් එකට ආපු ගමන් මෙතනට එන එක. මේක මගේ ඕඩර් එකක් තේජාන්. මමයි මෙතන බොස්. ඔයා මං කියන විදිහට වැඩ කරන්න. අනිත් එක මට බොරු කිව්වා. මොකද මිස්? ඔයයි කල්පනායි අතර එෆෙක් එකක් නැහැ කියලා. ඔව් මං එහෙම කිව්වා. ඇයි ඔයා මට බොරු කිව්වේ? මොකද මිස් බොරුව? ඔයයි කල්පනායි යාළු නැහැ කිව්ව එක. මං කල්පනා එක යාළුවයි. ඒත් මිස් හිතන විදිහ එෆෙක් එකක් නැහැ මිස්. ඔයා මට බොරු කියන්නේ. හොඳයි මං බලා ගන්නම්කො. හරි මං ගිහලා එන්න මිස් එන්න. මොනවාද මිනිස්සු කරන්නේ? ඇයි? ඇයි අපව මෙතෙන්ට ආවේ? ඇයි? පේනවනේ පුපුරන හැටි. ඉතින් මට මොකෝ? එයා මොනවද අහන්නේ? එයා නවත් එක එපා එකක් තියනවාද කියලා. ඔයා මොකද කිව්වේ? මං කිව්ව නෑ කියලා. එහෙම කිව්ව එක නම් හොඳයි. නැත්තම් එයා සර්පෙක් වගේ පලිගන්න බලයි. කමක් නෑ වදන් යන්න. අපි පස්සේ කතා කරමු. ආලියා කියන්නේ එයා අප කොල්ලෝ දෙන ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඔව් කමල් මහත්තයා.
හොඳයි මම මෙහෙම අහන්නම්කෝ ආල්‍ය අයියේ ගමේ ඉනවා කියලා කවුද බෝඩිමේ ආලෝටක විතරයි ඒ කියන්නේ කැම්පස් එකේ කවුරුත්ම දැනගන්න විදියක් නැහැ කියන එක නෑ එතකොට අර කොල්ලෝ දෙන්නා කොහොමද දැනගත්තේ ඔය ගමේ ඉනවා කියලා අනේ කමල් උසාවියෙන් ප්‍රශ්න අහනවා වගේ මේ දරුවගෙන් ඔහොම ප්‍රශ්න අහන්න එපා ඔයා ඔහොම සැරෙන් අහනවා නම් මේක නවත්තර දාන්න ඔයාට හෙමින් අහන්න බැරි නම් මං ආල්ලගෙන් මේව අහලා දැනගන්න ජමිලා මේ මට මේ වැඩේ කරගන්න ඉඩ දීලා ඔයා පැත්තේ ඉඳලා ඉන්නවද හරි ඉතින් සැරෙන් අහන්න එපා ආල්ලා මං අහපු ප්‍රශ්නෙට ඔයාට අමුතරේ දුන්නු එයාලා දන්න කොහොමද කියලා නම් මං දන්නේ නැකමල් මහත්තයා හරි උන්දෙන්න කොහොමද දැනගත්තේ කියමුකෝ උන්දෙන්න කොහොමද දන්නේ ඔයා බස් එකේ නගින වෙලාව අනිත් එක ඔයා ආපු බස් එකේම තමයි ඒ කොල්ල දෙන්න තැන්නේ එතකොට ඔයා නිකන්ම උන්දෙන්නව දැක්කේ නැද කමල් මහත්තයා මට මේක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ ඒත් මම විශ්වාස කරන්න මේ කිසි දෙයකට මගේ සම්බන්ධයක් නැහැ. අලියා මට කියන්න. ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද? ඔයා දන්නේ නැති. ඔයා කතා කරන්නේ කොල්ලෝ දෙන්නේ. ඔයාව ෆලෝ කරගෙන ඔයාගේ පස්සෙන් ගමට එන එක සාමාන්‍ය දෙයක් කියලා නේද? ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා මට තේරෙනවා කමල් මහත්තයා. එහෙමනම් මට මේක ඇත්ත මොකද්ද කියලා කියන්න. ඇත්ත කිව්වේ කමල් ඔයා මේ දරුවට වද දෙනවා වැඩි මේක මට කරගන්න ඉඩ දීලා ඔයා ගිහිල්ලා ආලයට මට පොඩ්ඩක් මොන හරි අරගෙන්න බෑ බෑ මම මෙතන ඉන්න මොනේ ඔයා බය වෙන්න පාල්ලා ඕන දෙයකට මං ඉන්නවනේ අවිලා මේ ඔයා මට මේක කරගන්න ඉඩ දෙනවද නැද්ද හරි හරි ඉතින් ඕකට උත්තර අයියෙන් කෑ ගහන්න ඕනේ ආලයා මට ඇත්ත කියන්න කවුද ඒ කොල්ල දෙන්න එයාලත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ කමල් මහත්තයා ඒත් කියන්නේ මම අහගෙන ඉන්නේ එතනින් එක පෙරම ළමෙක් මං ගැන උනන්දුයි කියලා මට තේරෙනවා ඔන්න ජමිලා ප්‍රශ්නෙට උත්තරේ ඕක ආලයා කටින් ගන්න තමයි මම මෙච්චර වෙලා ට්‍රයි කරේ. ඒ මොන කතාවක්ද කමල්? මෙච්චර ලස්සන ගෑනු ළමෙක් පස්සේ කොල්ලෙක් එනවා කියන එක මහා අමුතු දෙයක්ද? මං නම් හිතන්නේ දැන් මේ කතාව ඇති. එයා මං ගැන උනන්දු වුණාට මගේ තේම කිසිම දෙයක් නෑ කමල් මහත්තයා. මොකද මං කමල් මහත්තයාට වෙච්ච පොරොන්දුව මට මතකයි. Very good ආලියා. Very good. මම ඔයා විශ්වාස කරනවා. ඒ කොල්ල දෙන්නා ඔයාර කැම්පස් එකේ වද දුන්නොත් ඒකත් මට කියන්න. මම ඒක බලා ගන්නවා. Horizon Campus 2024 Intake 2. Register now. ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගෲප අඳුනක. කෝකටත් අක්කා කැම්පස් ගියාම ඔය ළමයි දෙනට හුත්තට බනින්න. මේ පුතේ මේ ගොංගහා කියන වැඩ නම් කරන්න යන්න එපා හොඳේ. අන්තිමට උන් දෙන්න ඔයාට කතා කරන්න පොටක් පාද ගන්න. මල්ලි පොඩි අයියේ පොඩි අයියේ පොඩක් කැක්කවන් හරි තමුසේ ආයිත් ඒ තේවුඩි චිත් එක කතා කරලා අහුනොත් එීම තමුසේ ආයි කැම්පස් ගිහිල්ලා ඉවරයි තේරුණානේ ඔයා හෙට එඳුල එක කතා කරනවා මට යට බනින්න ඕනේ ඇත්තටම මට ආයගේ මූණවත් බලන්න ඕනේ පන්සර හැඟුම් නිකිනි කුසුම් සංකර හිත මවනා
තත්පරයම විඳිනා වල්මදලඳුන් පසුකර යොදුන් ලං වෙන බව පෙනුනා සක්මලටම දැනුනා බිඟුන් මල් සොයලා සියුම් රස කල තාරෝණින් මත් වෙලා රුන් සොයනා බිඟුන් මල් සොයලා සියුම් රස කල තාරෝණින් මත් වෙලා හිත සක්මන් කළා සොයමින් මවමින් හද සඳවන්ත හැඟුම්